मगे सिनेमा जीविते मन दहसकुत अध्यक्ष मुहून दिला तेना अद मे अवस्थावत मंगे अध्यक्ष मेदे विशेष अवस्थाव के सलकना ए मे सेने रू तरु तुर तुर वेट सटहन मेहमन लीम मे वेड सटहन अद सहभागी वेला तेना अपे सिनेमावे सिंगल सिनेमावे विद्वतुन देदने इद्दा नमसे पनासाटे सिंगल सिनेमावट संबंध वेला सिंगल सिनेमावट अद नेतुं बेरे सिंगल सिनेमाव किवोत ओहोय ओहो किवोत सिंगल सिनेमावाय एलेस सिनेमावे सक्विति तत्वेट पदवियट पत्तुनु केनेक एवगेम 1970 दशके गीत रचकेकु हटियट सिनेमावटत एलिबेस केनेक ए आचार्य गामिनी फोंसेका महाचार्य सुनील आरिरत्न सिनेमा निलिया खेतियत आरंभ कर ला अद निवेदिका व खेतियत दस्कम देखवीम अपट उनत आडंबर भी यह युतु करुनाक विशेषे में मुखकत ने में इहलम पहले आयत इतुमिये की तत्वेट इलक कर गए इधर पढ़ाई हिले अंदर तंगलन युगे कने दंग में ना वैसे किंग इधरी पत्ती में क्या ना भी बड़ा मैं बोंग नहीं मैं कहारी मालू तब देखी मैं नहीं क्या ने सहन वैरे दी गुड़ा क्वेन पुला माही था नहीं कर ये मार कालिंग वो ऐसी कर लेती हूँ ना जनी वैदिक आवक के लाती हूँ ना कालिंग ए कर दे ये ना तू नहीं कोले बाला कोले बाला कोले बाला ये यार सम्मान उल्ल के दी सुमति हेतु पाठ्य क्यों इच्छाएं मंग कर लेती है मांगिता ने अभी हेमोम के मतवी में वेलावे अपने सिनेमा जीवित वाला बाल खाले इंदला अपने जीवित है क्या ना देना गाना मांग मूली में क्या मती गामने के गान ना अपनो दान ना बाल खाले तोर तोर टिका एक टिका कमारु सही था मुकद मट पटंगंडी सी डी पर मत सिंधु की माँ बाल काले अम्मा तुले एक मट मत कने पासल अवधि यदि नत्तम पासल सूदान अवधि यदि करीच देवल मत कर फुलवा नुम त्वचर के लिए कथा कर प्रश्न मम गी ज्ञान विस्कोलेट Presbyterian Girls School දෙහිවල කියන ගෑනි ස්කෝලෙට මම ගියේ කුඩා දරුවෙක් හැටියට මම එතනින් අස්කරන්න තේරු දන්නද මොකද කියලා නෑ මම ගෙදර ගිහලා කිව්වා මට ගෑනි ස්කෝලෙට ඊට පස්සේ යන්න බෑ කියලා මොකද කෙල්ලෝ ගොඩාක් හිටියා හැරෙන්න එහාට හැරෙන්නකොට මූණයි මෙනවා මෙහාට හැරෙන්නකොට මූණයි මෙනවා මම කිව්වා මොන් මගේ මූණේ කෙල ගන්න ඒක නිසා මම යන්නේ ස්කෝලෙට ඔහොමයි පටන් ගත්තේ ඔක ඒකෙත් හාස්‍යයක් තියෙනවා දැන් බලපන් ඒ ගෑනුම ගියයිද කියලා බමනේ ඒ ගෑනු ළමයි දන්නවනම් මේ අනාගතේ මෙහෙම කෙනෙක් කියලා හිටන් මම හිතන ඉස්කෝලෙන් අස් වෙන්න දෙන එකක් නැහැ ගෑනු ළමයන්ට එතන තීරණයක් තිබුණේ නැහැ තීන්දුවක් ගන්න මමයි තීන්දුව ගත්තේ මොකද කියලා ගන්න මේ පැතිල් ගන්න මේ පැතිල් ගන්නවා කියන සමහරවිට නාස්පුඩු ඇතුළට ඇදලායිද කියලා බයත් හිතෙනවා යන්න බෑ කියලා ඔහොම කරණම් ගහද්දී उतनी अस्कर लाइन शांत थोमस विधवलोटे ये अवरदू अटेदी अटेदी कला कला कटियुत अनुमति इलिम तीबे मट बुरुदू अपेिया चित्रपट बालन के एक काल तीबुन हिंदुस्तानी चित्रपटाई दिमल चित्रपटाई इंग्लिश चित्रपटाई तुंग वर्ग में बलन ये बलन लाटे टवर हाल लेकिन विशेष मेन रोमलस डिसिल्वा मास्टर लगे एडी मास्टर लगे कल एक बुरुद्धा तीबुन गेदर अवेल मे मम अवरदू पहेदी हाईदी अर चरित ओकोम तनियम रंगपाल विनम वेदिका नाट्य पत्कर गेदर तिरे विनोट बेडशीट अद्दाल सुधुरेद एक विवृत उनाहाम मे नाट्य पटंग ओकोम चाड़ी इकट रंग पाणल हेबे कण्डे मे बल हेम गेम हेमे के सतपाप आयकला एक अक्कला नैदयो नैनला मसीनाला
ආලපාලගේ වල වල වුණත් ආවර්ගමක් නැහැ වැඩි හිටිය ආවත් කරන්නේ නැහැ සතපා ඒකලාමයි මං හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම තිබිලා තියෙනවා මේ දැනුමක් මේ චිත්‍රපටි කර්මාන්තයේ හිඟන තත්වයක පවතින පැවතීමෙන් උපදී කියලා ඒ කියන්නේ ඔබේ પરම්පරාවේ හරි දෙමව්පියන් හරි මේ මේ කර්මාන්තයට හෝ කලා ජී කලාවට සම්බන්ධ කෙනෙක් එහෙම හිටියද කිසිම කෙනෙක් හිටින්නේ නැහැ මම හිතන්නේ ඒකත් වාසනාවකට ගියා මේ නමුත් අර අදහස පොඩි කාලේ ඉඳන් තියෙන දේ නිකන් හීනයක් වගේ දකිනවාදී මේ අන්තිම දුෂ්කර කර්මාන්තයකටයි මේ කවදා හරි දවසක ගොඩ වෙන්න වෙන්නේ ඒ දුෂ්කරතාවයන් මතක් කළා තමයි ආර්ථික පදනමක් ඒකේ පිහිටුවේ යුතුයි කියන චේතනාව මත එහෙම නැත්නම් එකට පිහිටලා තියෙන්නේ නැති ව්‍යාපාරික ඥානයයි කලා නිර්මාණ හැකියාවයි කියන දෙක ව්‍යාපාරික ඥානේ මට තාම පිහිටලා නැන්නේ අන්න ඒකයි නමුත් ව්‍යාපාරික පැත්තෙන් දිනු වුණොත් ඔකේ ආර්ථිකය දිනුවක් ඇති වුණොත් ඉස්සරහට දුක් විඳින්න ඉන්න නලුනිලියෝ කාර්මික ශිල්පීන් වැනි අයට කවදාරි සේවයක් කරන්න සිද්ධ වෙයි කියලා ඔවගේ එකක් තියෙන්නේ නැති මම හිතන්නේ පෙර ආත්මික ඉඳලා දැන් ප්‍රසිද්ධ වේදිකාවකට ගියේ කොයි කාලෙද වේදිකාවකට නැග්ගොත් ඉතින් ඒක ප්‍රසිද්ධ වෙනවා තමයි මොකද කවුරු හරි බලන්න ඉන්නවනේ ගෙදර කට්ටිය හරි එහෙම නෙමෙයි ඔය කියන විදිය ප්‍රසිද්ධ වේදිකාවක මම නැගලා නැහැ මම පිරිමි ඉස්කෝලේට ගියාට පස්සෙත් අපේ ඩීඑස් ජයසේකර අපේ ගුරුතුමා මේ ළඟ ඉන්නේ එතුමාට වෙන සිද්ධ වෙන්න මයුරි කියලා මාටින් වික්‍රමසිංහ උන්නහගේ කෘතියක රඟපෑව ඒ ලැබුණෙත් ඥාන චරිත ඒ පළවෙනි ඥාන චරිතේ රඟපාපු එතනින් තමයි ප්‍රසිද්ධ වේදිකාවේක අපේ අපේ පාසලේ හිටිය 1000 ගණනක් දැන් ඒගොල්ලන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දෙනකොට 2000ක සෙනගක් ඔය ඔබ බලන්න ඒ කියන්නේ හුඟක් වෙලාවට අපේ කලාකරුවන්ගේ තියෙනවා මුල් කාලේ ඉඳලා වෙන කලාකරුවන් සිනමා නළුනිය හෝ කවුරුන් හෝ අගේ කරන. ඒ වගේ අගේ කිරීමක් ඒ වගේ අපි සාමාන්‍යිකවනේ ෆලෝ කරන කෙනෙක්. එහෙම මං හිතන්නේ ගාමිණීට හිටියද ගාමිණී ඒ වගේ මුල් කාලේ බල්ලා තිබුණාද ඒ වගේ චිත්‍රපටය? පරමාදර්ශී චරිත. ඔව් එහෙම චරිතයක් තිබුණාද? මම ද හිතන්නේ නැහැ මේ පරමාදර්ශී චරිත තෝරගන්නට තරම් පුළුවන්කමක් තියෙනවා කියලා අවුරුදු 5ක 6ක කොල්ලෙකුට. නමුත් රඟපෑවනම් හිතට වදින විදිහට රොම්ලස් මාස්ටර් එතකොට එඩී මාස්ටර් එඩී ජූනියර්ත් ඒ කාලේ රඟපෑවා ඊට වඩා තරුණ චරිතවල ලැඩි රණසිංහ මහත්මයා රඟපෑවා ඉතින් පොඩි කාලේ ඉඳන්ම මගේ තෝරා ගැනීම තිබුණා මෙයා ආවල් දෙයට දක්ෂයි මෙයා ආවල් දෙයට දක්ෂයි මෙයා හැම දෙයකටම දක්ෂයි මෙයාට ඉංග්‍රීසියෙන්වත් පුළුවන් සිංහලෙන්වත් පුළුවන් ඔන්න ඔය විදිහේ ඔය විදිය පැතලි නොවන පුද්ගලයෙක් වෙන්න ඕනේ නළුවෙක් කියන එක. පැති 8ක් නෙමෙයි පැති 12ක් 15ක් 20ක් තියෙන විදිය කෙනෙක් වෙන්න ඕනේ නළුවෙක් වුණාම හැම චරිතයක්ම රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් මේ හිතේ තිබුණා. ඔව් නමුත් ඔබ සිනමාවට නළුවෙක් හැටියට නෙමෙයි. සිනමාවට මාව නළුවෙක් හැටියට ගන්න තරම් ධෛර්යයක් තිබුණේ නැහැ කිසි කෙනෙකුට. මොකද මම මා තෝරගත්තේ ෆොටෝග්‍රාෆි. එතකොට මං අර පරණ කොඩක් බොක්ස් කැමරා එකෙන් පින්තූර රන් තියනවා. එතකොට අර බෙලෝස් ආපු කැමරා ජාතියක් ආවනි. ෆෝල්ඩින් කැමරා කියන එක ඒ කාලේ. ඊට පස්සේ ෆ්ලෑෂ් එක ඇතිව ආවා. ඒක ආකාරයෙන් දිනුවේ ආවා. ඉතින් පාසල් යන කාලේ හුඟක් නිශ්චල ඡායාරූප ශිල්පය කරලා තියෙනවා හැදෑරීමකින් තොරව මගේ හිතු මතයට ඒ අතින් තමයි මම සිනමාවට ඇතුල් වෙන්නත් හේතුව. එතකොට මේ ත්‍රිජන්දරිව කායකයි රේඛාවයි අදෘශ්‍යමාන පුද්ගලෙක් හැටියට චිත්‍රපට දෙක අතර මේවට සම්බන්ධ වීම. එහෙම කියන්නේ එපා අදෘශ්‍යමාන කියලා මමත් ඇඳලා තිනවා අර 400ක් විතර එක්ස්ට්‍රාස්ලා පිටිපස්සේ මමත් ඇඳලා තිනවා මේ සෝදාදුවෙක් හැටියට. ඒ රේඛාවෙත් ඉඳලා තිනවා කවුරුත් දැකලත් නැහැ. විශේෂයෙන් මේ සඳහාම මම රීල් එකක් මතක තියාගෙන ගිහිල්ලා බැලුවොත් ඔන්න තප්පර දෙකකට මගේ මූණ පෙනේ. ඒ අදෘශ්‍යමාන නෑ එහෙම කියනවා. එච්චර පාත් කරන්න දෙන්න බෑ. දෘශ්‍යමානව වෙන්නේ කියලා. නමුත් ඒවෙන් වඩා ඉගෙන ගත්තේ මම කැමරාවෙන් පිටුපස්ස සිද්ධ වෙන දේ ගැන. ඡායාරූප ශිල්පය වගේම රංගනය ලෝකේ ඉන්න විශිෂ්ටම නළුවන්ගේ රංගන මගේ ඇස් දෙකෙන් දකින්නට මට වාසනාව ලැබුණා.
पशु कालगेस एलेगिनस नमें नंबुनाम लबाब एलेगिनस तुमा इतकोट जॉन बॉक्स की नवेश अति सुप्रसिद्ध वेदिका रालुए केंगलांते वह गुड़ा के जेम्स डोनाल्ड इवा गया के रंगन दाखिन नटत ये आया मेहेवन आंधम ये लम पहले अध्यक्ष के बारे को वना डेविड लीन महाताद नमत इट वड़ा अरे दत्त मुहात आगा नहीं करने देखी नोने ये वैगन का तेलेस्ट जेम्स पेरिस महात्म्य के रेखा व चित्रपति वे देवल अभी दखल तिबुण वेन देवल दकिन तरह हाटियान तरह वासना तिबुण नमुतुमा निशा तमाय डेविड लीन मतुमा गावट अत्यन्न सिद्ध होने उन्न इल्लु हम बास अदक तुनम हरियाकार कथाकर फुलवांग असिस्टेंट डिरेक्टर के मट इवंडल दिन्नक वंडल यदि आप दिन्नव तोरल यऊ लेस्टर जेम्स पीरिस महात्मा ओ इवागेम मं कैमती दनगांड गीत रचे रचके खेटियट मे कर्मांत पीवीसेन इसला मम टीका काले अद्दान ओबगे लमा काले नमत ईट खाली मेकट पीवीसेन कोहमद ए कोई विधि हेते कैमत तद तिबुने केन एक ओबतमा गिन दनगांड कैमती मम दने मे तरन दीर्घ अतीतयक अपट ने अपे जीविते मेकट शांत जोन विद्यालय शिष्य खेटियट මගේ කලා ජීවිතේ පටන් ගත්තේ පාසලෙන් පාසල් නාට්‍ය තමයි වල තමයි නාට නිෂ්පාදනය කළා අපි හොඳ වෙලාවට මේ ඒ අපිට උගන්වන ගුරුවරුන්ගෙන් අපිට සහායක් ලැබුණා ඊට පස්සේ ඔබ කියන ඒ පාසල් කාලේ පොත් ලිව්වා අච්චු ගැව්වා එතකොට පොත් ලිව්වා අච්චු ගැව්වා ඒ මේක අපි ඔක්කොම අපි ඔක්කොම ඔබට මතක ඇති අහිංසක කියල පොතක් ලිවා වුරුදු 11 ඇදි මට හොඳලාට පොත මුද්‍රණය කරගන්න පුළුවන් වුණා වක්ලාට පාසල් ශිෂ්‍යයෙකුට ලැබෙන අර ප්‍රසාදයක් ඒක මම 7 වෙනි ප්‍රමාණයේ ඉන්න කාලේ අපි කරපු පාසල් නාට්‍යයක් අවසාන අන්තර් පාඨශාලාවේ නාට්‍ය තරඟයේ අවසාන තරඟයට තීරුණා මේ අතරේ තමයි මේ ගුණසේන ගලප්පත්ති මහත්මයා අපේ පාසලේ නාට්‍ය පුහුණු කිරීම පටන් ගත්තේ ඒ ඔස්සේ දේවතායලි මූදු පුත්තු වගේ නාට්‍යවල ස්ටේජ් මැනේජර් කෙනෙක් හැටියට මම වැඩ කරා පාසල් යන කාලේ එතකොට තමයි මම මුලින්ම ඔබව දැක්ගත්තේ ඔව් අපි මොන ගැහුණේ එතකට ඔව් 1960 දශකේ මම හිටන්නේ එරබුදුමල් පුත්තු පිළිකර නාට්‍යයක මගේ මල්ලි රංගපෑවා ඒ නාට්‍යයේ ස්ටේජ් මැනේජර් මම ඔබ ප්‍රධාන චරිත රංගපෑවා මගේ පුතා හැටියට මම හිටන්නේ මල්ලි රංගපෑවේ මගේ පුතා හැටියට ඔව් දැන් ඔබත් කියන්නේ ඔබේ අතීතයයි මගෙන් විතරක් අහන්නේ මගේ ළමා කාලෙත් මට හුඟක් වෙලාවට මගේ පාසල තමයි උදව් වුනේ මේ මේ කර්මාන්තයට පිවිසෙන්න. නමුත් ටික කාලයක් යනකොට යම් කිසි දැනුමක් තේරුමක් වෙනකොට මට දැනුණා මගේ සීයා හුඟක් ඒ කාලේ හුඟක් ප්‍රසිද්ධ නාඩගම් රචකයෙක් ඒබ්‍රහම් සිල්වා කියලා. මං අදත් විශ්වාස කරනවා මං හිතන්නේ මගේ සීයාගේ ලේ හුරුව වෙන්න ඇති මට තියෙන්නේ කියලා. මොකද ඇත්තම මගේ තාත්තා වුණත් මේ මුලින් කැමති වුණේ නැහැ මේ කර්මාන්තයට පිවිසෙනවට. එයා කැමති වුණේ මම වැඩිදුර ඉගෙන ගන්නවට. ඉතින් මං හිතන්නේ මං මගේ සීයා ගැන හැමතිස්සෙම මට මතක් වෙන්නේ මට මේ දක්ෂකමත් මේකට පිවිසෙන්න ලැබෙන්නේ නැත්තේ ඒ නිසයි කියලා. පස්සේ මගේ පාසලේ මට ගුරුකුල විද්‍යාලේ මගේ නැටුම් ගුරුතුමා කියන්න පුළුවන් මට හුඟක්ම මේ තත්වෙට එන්න අතහිත දුන්නේ කියලා හිතා. මොකද පන්තියේ ඉන්න හුඟක් ගෑණ ළමයි ගොඩෙන් මාව තෝරලා අපේ විද්‍යාලයෙන් පිට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නොරතරත කියන නාට්‍යයේ චරිතයකට මාව තෝරලා ඇරියා. ඒ වෙලේ මං කීයටවත් හිතුවේ නැහැ කොහොම අවස්ථාවකත් හිතුණා මට මේ ප්‍රධාන චරිතය කරන්න හම්බුණා අවුරුදු 15ක් විතර පමණ වෙන කාලේදී උදුම්බරයි චරිතේ. ඒ විදිහට මම වේදිකාවට පිවිසුණා. ඊන් පස්සේ ටික ටික ප්‍රසිද්ධ වේදිකාවෙත් රඟපෑවා. ඊට පස්සේ 1965 හොඳම නිලිය වශයෙන් ලැබුණා. ඊන් පස්සේ සිනමාවට අකල් වැස නාට්‍යයේ ඊට පස්සේ ඉතින් සිනමා නිලියක් හැටියටත් පුංචි බබා චිත්‍රපටයෙන් දොරට වැඩියා. අපි දැන් මේ තව පරිච්ඡේදයක් තියෙනවා නේද? දැන් අපි රංගපෑම් දෛවයෝගයේ තමයි මට මතක චිත්‍රපටය. निम्न
කාගේ දන්ත මේඩම මේ ඉඩමත් පර්වත විභාන්තයි ස්වාමිනේ මෙච්චරද තව කොච්චර ඈතට යනකම් තියනවද මේ මම මම මනමුල මොකද මේ බයෙන් වගේ ඔහු පොඩියක් නැතරේ ඩබ්ලිව් එස් සිල්වාගේ නාව කතාව කියවලා දවියෝගේ ඔබම ආසාවෙන් හිටියා චිත්‍රපටි බලන්න එතකොට අපි ඒක දැක්කා මානමූල මානමූලගේ චරිතය දෛවයෝගයේ කතාව චිත්‍රපටයක් කරන බවට මම කොහෙද පත්‍රයක දැකලා තිබුණා එතකොට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ රංගපෑමත් එක්ක ඔය ඉන්නාසරේ අපේ පියාගේ මිත්‍රයෙක් වන ප්‍රේමසිංහ කියලා මහත්මේ ඔය නිෂ්පාදක වරයුන් එක්ක ඒගොල්ලන්ගේ වෙනත් ව්‍යාපාරවල කලමනාකාර දුරයක් දැරුවා. ඉතින් ඒගොල්ල කරන හැම දෙයකටම ප්‍රේමසිංහ මහත්මයාගෙන් අහලා ඒගේ අනුදැනුම ඇතිව තමයි කරන්නේ. දැන් දෛවයෝගය කරන්නට ගියාම ඩබ්ලිව් ඩී සිල්වා මහත්මයාගේ නව කතාව තෝරාගෙන තිබුණා. ඔය නව කතාව අපේ පාසල් විෂය මාලාවෙත් පුස්තකයක් වුණා. නමුත් ඕක මම කියවලා තිබුණේ නැහැ. एग्जाम लिया तो नोट्स बल मैं उत्तर दिल्ली मार्क्स तीन खीवल मैला मैं डार चुना मम मे डेविड लीन महात्मा तंग आचार्य लेस्टर जेम्स फेरीज महात्मा वेड कर मे पल बुद्धन यह तोरा बोमायंग आपू एस के ओजीन अध्यक्षक वर आए अध्यक्षक वर आ सिंगल दाने अध्यक्षक वर अट කතා කිරීමේදී අධ්‍යක්ෂණය කිරීමේදී සහයෝගය දෙන්නට පුළුවන් විදිහ ඉංග්‍රීසි සිංහල දෙකම දන්න කෙනෙක් හොරගන්නේ කියලා මේගොල්ලෝ ලෑස්ති වුණේ. ඉතින් ඕකටයි මාව එකගෙන ගියේ වදෙන්පොරේ. මම වෙනත් චිත්‍රපටයකට ඉන්දියාවේ සහාය අධ්‍යක්ෂක වරේක හැටියට යන්න කැමැත්ත පළ කරලා හිටපු වෙලාවක ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම එකක් කරන්න යනවා. ඉතින් අර මහත්මයෙන්දල කියව නෑ නෑ මේක මේ දකුණු ඉන්දියාව නෙමෙයි කරන්නේ බොම්බාය කරන්නේ බොම්බාය අධ්‍යක්ෂකවරයෙක් ඒකෙන්ද මේකට ටිකක් කම් දෙන්න ඔයාව හම්බෙන්න ඕනේ කියලා මම එක්කගෙන ගියා මේ චාල්ස් සොයිසා මහත්මයා ගාවට එක්කගෙන ගිහිල්ලා හඳුట్లా දුන්න මෙන්න මේ ආවල් පසුබිම තියෙන කෙනෙක් කියලා ඒ අතරතුරේ මම දැක්කා තිරයක් පිටුපසින් වෙටින් මෙට ඔළුව දාලා වැඩි මහලු කෙනෙක් කන්නාඩි දෙකක් පලන දෙන පිරිමි කෙනෙක් තුන් හතර වතාවක්ම මගේ දිහා බැලුවා මම අරගොල්ලෝ ඉන්නකොට ඒක ඒ කතාව ඉවර කරලා වැඩි වෙලාවක් යන්න මොන්නේ පණිවිඩයක් ආවා අර මේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්මයා ශූරීන් තමුන්නාන්සේව හමු වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා පොඩ්ඩක් පුළුවන් ද එතුමා කතා කරන්න කියලා මම ඕ පුළුවන් ඉතින් කාටද කතා කරන්න පුළුවන් මට තේරුන්නේ නැහැ මොකද්ද කියන්නේ डब्ल्यू एस एलो महात्म अंडगा इंग्लिश कथा कर पुंडक वाड़ी मत टीका कथा कर मम मे कथा लिवे उबवेणी स्वरूप मगे हिते मवागन मे मानमूल चरते मानमूल मे सिंगल हमदावे सिनेविये तरुण सिनेविये मंको ये कोमंदी मंको मे पापे पास विभाग ने पायोच कर सिद्धि लाती थी वो कितना दान्नो अब तुम आगे न दान्नो मैं नरक तो मैं चरित्र है रंग पांडे ही तो मंगो वो कितने में मावे सिल्वा मात्मे मावे का करना आवे मैं न मैं करूं नहीं सा अध्यक्ष को वाले कोड़े ही किला नियोज अध्यक्ष को वाले अध्यक्ष को वाले टोने किला बास अधिकम कथा करना पड़ूगा अन्य एक अटाई मावे का करना आवे मामा नालू एक नहीं मैं किला රඟපෑමක් ගැන දැනුමක් තිබුණත් රඟපාන්න බැරි අය ඉන්නවා. දැන් මට පිහිනුම් උගන්වපු මාස්ටර් හිටියා ඉස්කෝලේ අද වෙනකන් ජීවිතේට දකන්නේ මේ ස්විමින් පූල් එකට බහිනවා. ඔක්කොම ගොඩේ ඉඳන් පිහිනෙව්වේ අපි. ඉතින් ඔහොමයි ඉන්නවා. ඉතින් ඔහොමයි මේ රංගනයේට පිවිසි රංගනයේට මම පිවිසුරේ නෑ දොර ඇරුණා. හොඳින් සලකනවානේ. सुमना
සලයි සීතයි නැගෙවෙන්නේ පාන්දරින් රන් කුකුලා හඬයි ඒ ආපු මේ පණිවිඩයෙන් අද ඇත්තටම අපිට සිංහල සිනමාවටම සිංහල සිනමාවෙන් හරි අඩක් කියලා කිව්වොත් කියන්න පුළුවන් දායාදයක් මේ සිනමාවට දුන්නා කියන්න පුළුවන් අපි දන්න කාලේ උනකොට දැන් ගාමිණී මාලිනී කියන නන්දෙක ඈඳිලා මහ විශාල වශයෙන් යුගයක් එක යුගයක්ම ප්‍රොෆෙසර් යුද්ධයක් නෙමෙයි ඕන්නදි ඕන්නදි කතන්දරයක් දාන්න දෙන්නේ නෑ නෑ මට ඕන යුද්ධයක් යුද්ධයක් දෙන්න තිබුණා ඒක යුගයක් කොහොමද ඒ සම්බන්ධ කොයි කාලේ කොහොම වෙච්ච දෙයක්ද ඒක ඉතින් මහජනයගෙන් මහජන තුලින් ඇති වෙන දෙයක් නෑ සම්බුත් මුලම පටන් ගත්තේ කොච්චර දුරට ගියාද කියලා කිව්වොත් අවුරුදු ගානකට පස්සේ 7 වෙනි 8 වෙනි 10 වෙනි වතාවට මම ඉන්දියාවට ගියාම गील कौद अंदर दुनिया वनक नहीं आर युर वैफ आलसो मै वैफ यू मेट मालिनी फोनसेका फोनसेका अगेन मालिनी फोनसेका इज नॉट मै वैफ थैंक यू वेरी मच बट शी ईज समबडी एल्स इज वैफ एंड आई एम मैरिड टू समबडी एल्स डोंट मिक्स अप द टू We are not wife and husband. We are only co-stars in a number of films. Gamini Fonseka ma tumara hambune kohida? Oh, ettema issellama mama dakke Vijay Studio issellama dakke. Mama dubbing wage karakar inekota punchu baba chithrapati man dakka harila ban doren mehema yanawa harahata office ekak patthata ewidena. Ita dakala den singala cinemave maha devante kithu. Thuruwa chithrapati balala thibunada? Chithrapati o balala thibuna aniwaryenma. ඉතින් කවදාක මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ දැක්කයි තමයි පළමුවෙම දැක්ක අවස්ථාව. ඊට පස්සේ පළමුවෙන් මට රඟපාන්න හම්බුනේ පාරවලු චිත්‍රපටියේ. පාරවලු චිත්‍රපටියේ මම පොඩි චරිතයක් කරා. ඒ චරිතයේදී මං හිතන්නේ ගාමිණීවත් සම එක්තරා අවස්ථාවක මට මුණ ගැහෙනවා. ඒ කතාවේ හැටියට. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ අනුලා කරුණතිලකත් ගාමිණීයත්. මේ ඒකේ මට හම්බුණා उप प्रधान चरतया क्रंगपाइसम सिनेमावे मम मुन गहन मम गोल फेस पिटनी दर्शन गर्ण वेलावक अभ्युक संबंध विधगन अरे वाहन के लिए रवल बेलो मे कटा कर अंडी यदा तरा विला गए विलावे मट भया थे तुन कामरे आसपास कर गते इतना कुट परसत माल बाला ये वागे मैं थे मांग क्या मती दें ओबे राचक एक है गीत राचक एक है ये टे इली देख कर पासे सिंगल सिनेमा वट ओबे දායක සම්බන්ධ වුණ හැටි දැනගන්න ඇත්ත මම. ඔව් මම මට විස්තර නම් ඔය චිත්‍රපටි පිස්සුවක් තිබුණා මට මතක ඇත්තටම අපි දැන් නැයි කියලා කියත්. තාම තියෙනවා සිතිරා. රාමුතු දුව බලපු කාලේ දීවරයෝ ගැටවරයෝ ඔය චිත්‍රපට ඇත්තටම දුක හිතෙනවා ඒ වගේ චිත්‍රපටි බලන මතක් වෙනකොට එහෙම සිනමාවක් අපිට තිබුණා මිනිස්සු පොරකාගෙන මට මතක අපි සෙන් ජෝන්ස් එක සාන්ත ජෝන් විද්‍යාලය ඉස්සරහා තියෙන මෙට්‍රෝ පිට්චාවල් එක අපි ගැටවරයෝ බැලුවා ප්‍රසිද්ධ ෆස්ට් ෂෝ කියලා හරියම ටූත් ඇටි ෂෝ එක ඉස්සර ටිරාගෙන පොරකාගෙන ඉබඳු කාලයක අපි කියන්නේ අපේ සිනමාව ගැන පුදුම ආසාවක් තිබුණා නමුත් ඉතින් අපිට මේ කියන්නේ අපිට හිණයක් වගේ අන්තිමට මට ඕනකම තුන ඔය කාලේට මේ අපි සිනමාව ගැන ආදරයක් අල්මත් දක්වන්න අපි චිත්‍රපටි ෆිල්ම් ෆෙස්ටිවල් බලන්න යනවා නාට්‍ය වලට හුඟක් සම්බන්ධ වෙලා හිටියා. ඔව් අතම නාට්‍ය තමයි ආරම්භය. ඊට පස්සේ නම් මේ සිනමාව ගැන මේ ආදරය ඇති වුණේ. ඊට පස්සේ මට හිතුණා ඔය කාලේ කෙටි චිත්‍රපට පිළිබඳ උනන්දුවක් ඇති වෙලා තිබුණා ලංකාවේ මිනිසාස්නා කපුටාගේ චිත්‍රපට වල ජාත්‍යන්තර සම්මාන හම්බෙලා. ඒ පාර දැන් චිත්‍ර සිනමා කලාව ඉගෙන ගන්නත් උනේ.
ඒක නිසා මේ විනිවිදයක් නෑ මම ඔය ගැන කී කියනොත් අපේ පොඩි අයියාට සල්ලි ටිකක් තිබුණා කැටේක පස්සේ කැටේ කරලා රුපියල් 10000ක් තිබුණා කැටේ ඒකෙන් මිලිමීටර් 35 නිකුත් ටිකක් අරගෙන අපේ ඩබ්ලිව් ඒ බෙදසිල්ල මහත්තයා වෙන්නයි බලාපොරොත්තු තිබුණා සහාන අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් සල්ලි නැති නිසා අර කැටේ දීච්ච සල්ලි වලින් තමයි මේ විනාඩි 10ක චිත්‍රපටිය කරේ ඊට පස්සේ අතර මට පළවෙනි චිත්‍රපටියක් කරන්න ලැබුණේ අනුපමා චිත්‍රපටිය ඒකදී අපි දෙන්නම සම්බන්ධ වෙනවා ඔබත් කොටස්කාරියක් ඒකේ විජේ කුමාර් තුමාත් කොටස්කාරයා ඇලරික් ලයිනල් මහත්තයා ඇලරික් ලයිනල් මහත්තයා කරා අතර මම ඒලා කියනවා මේ මම මේ වෘතාන්ත චිත්‍රපටයක් මට කරන්න අවස්ථාව ලැබුණේ විජේ කුමාර් තුමාගෙන් බොහෝම මට ඇලරික් ලයිනල් ප්‍රනාන්දු හඳුන්වා දුන්නේ අපි තුන් දෙනා එකට සාකච්ඡා කරලා තිනවා මේ චිත්‍රපටනේ මහා විශාල අවුල් ත්‍රිජ චිත්‍රපටයක් නමුත් ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටය අතර දැනගන්න මම කැමති මේ අර අපි කියපර උත්කර්ෂවත් සිනමා යුගය ඒ කියන්නේ මේ නිල් මොරායස් වගේ අයගේ චිත්‍රපටි නිල් රූපසිංහ මේ වගේ අයගේ මේ ඒ කාලේ අපි දකිනවා ගස් රටේ නටනවා සිංදු කියනවා ගහ ගන්නවා ඒක පුදුම චමත්කාරයක් තිබුණා ඒ චිත්‍රපටවල නරමනු ඒ කියන්නේ අපේ බුද්ධියට නිගා කළේ නෑ අපේ තුල සතුටක් ඇති කරා ඒ සිනමා යුගය ගැන ඔබ දෙපළ පරිසල කිව්වා වගේ ඒක උත්කර්ෂත්වයේ ආරම්භ කළේ ඔබ දෙදෙනා ඒ යුගයේ ගැන නැවත මතක් කරොත් එහෙම ඒ අතන මොකද හිතෙන් දැන් අද අද එහෙම චිත්‍රපට බිහි වෙන්නේ නැහනේ අද ඒ ඒ විනෝදාත්මක සිනමාව අද නැහැ ඉතින් ඇයි ඒ මොකද උනේ ඒකට එවැනි චිත්‍රපටවල වයස මුහුකුරා යෑමෙන් ඇතිවෙන තත්ත්වයක් එවැනි චිත්‍රපටවල රඟපෑමට අකමැති වෙන තත්ත්වයක් ඇති වෙනවා ඒවා අපි රඟපාද්දී වුණත් සම්පූර්ණ කැමැත්තෙන්ම නෙමෙයි රඟපෑවේ හැම දර්ශනයක්ම ඒ කතාවට ඇතුළත් කරලා තිබිච්ච නිසා අපි රඟපෑවා. එහෙම කළත් අපිට හිතුණා මීට වැඩිය වෙනත් විදිහේ චිත්‍රපට කළ යුතුයි කියලා. වෙනත් රංගනය පවා වෙනත් විදිහකට කළ යුතුයි කියලා. බෝස්ටන් ගන්න අර පැත්තේ දෙනවද? මේක මහර. ඇහැට පේන අසාධාරණට විරුද්ධව කතා කරන්න පර්මිට් ඕනේ නැහැ දෙනවද? ඔරේ ඒවා මෙතනිය මෙතුමියත් කටින් කියලා තියෙනවා සමහර විට මේ වගේ ඒවා නෙමෙයි මීට වඩා හොඳ ෆිල්ම් කරන්න පුළුවන් නේ කියලා. ඔබ කරන්න පුළුවන්. නමුත් මේ ඇට්ටිය මෝරණකම් ඉන්න ඕනේ ගෙඩිය කඩන්න. ඒකින්ද දැනට අපි පුහුණු වෙලා තියෙන්නේ අපේ ජනතාව පුහුණු වෙලා තියෙන්නේ තාමත් ඒ පුහුණුව තියෙනවා. තාමත් ආපහු ඇවිල්ලා තියෙනවා දැන්. මේ සිනමාවටයි පුරුදු වෙලා තියෙන්නේ අපි තරඟකාරී විය යුතුයි මේ සිනමාව හා සමග. ඔක්කොටම ඉස්සෙල්ලා අපේ අධ්‍යක්ෂකවරුන්ට ඉහළම පෙළේ එක්කිනා දෙන්නට නෙමෙයි අනික් අයට මේ දේ උගන්වන්නට ඕනේ ඊළඟට සල්ලි දාන්නේ සල්ලි යොදවන්නේ නිෂ්පාදකවරු ඒගොල්ලන්ට අප යම්කිසි කරුණු පහදලා දෙන්න ඕනේ යම්කිසි විදියකින් මීටත් වඩා දියුණු සිනමාවක් තියෙනවා අත් වශයෙන් මේකයි මිනිස්සු තමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ හරිය කරන්නයි අපේ සූදානමක් නැත්තේ කියන ඔය ප්‍රශ්න අහගෙන ඕවා මැද්ද තමයි අපි අරව කළේ ඔය ජේකබ් සෙල්වරත්නම් කියන අධ්‍යක්ෂකවරයා දවසක් ඇවිල්ලා මේ මිස්ටර් වොන්සේකා මේ කරන වැඩෙන් මේ හරි විශාල පාඩුවක් මේ සිංහල සිනමාවට කියලා. මොකද්ද පාඩුව? එහෙම නෙමෙයි දැන් සින්දුවක් දාලා තිබුණොත් ඒක කපන්න කියනවා. සින්දුවක් පික්චරයිස් කරන්න කියලා කිව්වොත් ඔක ඕන කියන්නම් මේ ගස්වලින් රන්න බෑ කියලා කියනවා. නමුත් අපි තරඟකාරීව ඉදිරිපත් වෙන්න ඕනේ ඉන්දියානු සිනමාව හා තරඟ කරන්න. එහෙම නැත්නම් තරඟ බිමේ නැත්නම් අපිට ජය පරාජයක ප්‍රශ්නයක් ඔත නැති වෙන්නේ නැහැ. අපිට පරාජයම තමයි තරඟ කරලා දෙන්න ඕනේ. ජනතාවත් පුරුදු වෙලා තින්නේ විසල් ගගා අඬා අඬා අපුඩි ගගා මේ ඔල්වර සන්නාද පවත්වන්නේ වැඩියෙන්ම ඉන්දියානු සිනමාවට මිසක් අපේ සිනමාවට නෙමෙයි. ඒක අපි එතනින් මෙහාට ගන්න ඕනේ අද ගන්න ඕනේ කියලා ඉතින් විශාල කතාවක් පවත්වලා අන්තිමේදී මේක මේ මේ මිනිහා කියන කතාව ඉතින් කෙලවරක් නැති නිසා මගේ හරි හරි ඔබ කියන්නේ මේ ඊළඟ චිත්‍රපටයේ සින්දු හයක් දාන්න ඕනේ කියලා. ඕ! ඒක නටන්නත් ඕනේ. ඕ!
මංගෙ නටන්නට පුළුවන් මිනිසුන්ගේ නටවපන් නෑ මේ ඔබතුමාට පුළුවන් මේ කරන්න මංක හරි කරලා බලමු එනක් කියලා හ්ම් කරලා බලමු අපේ චිත්‍රපටිය දුවන්න බැරිද කියලා අපිත් ඒව කෙරුවොත් හරියාකාරව දුවනවා නම් අන්න එතකොට මං ඔකට ඉඩ දෙන්නම් ඔන්න ඕම කරලා ඔය තරංගෙන් සෙල්ලරත්නන් දිනපු නිසා මට සිද්ධ වුණා අර වගේ චිත්‍රපටි තව තවත් කරන්න ඒ කරන ගමන් වඩාත් වඩාත් වඩ වඩාත් මං හොයන්න ගත්තා මේ මේ පාර කොයි ආකාරෙන්ද කොතනින්ද අපි වෙනත් අද කරවන්නේ කියලා ඒ සටන් නැත්තේ නෑ ඒකේ එක මුල් අවධියක් තමයි පරසතුමා මට කිව්වා අපි හොඳට අපි ඔයගොල්ලෝ හොඳට අඳුරන කට්ටිය වෙලා කිව්වා මේ කවුරු වෙනින්ද මේ චිත්‍රපටි හැදලා තියෙන්නේ කියලා නිකන් රිලීස් කරන්න ඉස්සෙල්ලා මම කිව්වා අපේ රටේ සාමාන්‍ය ජනතාව ඒ සාමාන්‍ය සාමාන්‍ය ජනතාව ඉන්නේ ගැලරියේනේ මේකට ගැලරිය අල්ල ගැලරියට අල්ලන්න කිසි දෙයක් නැහැ මම කිව්වා කවුද ගැලරියේ ඉන්නේ නැහැ ඉතින් ගැලරියට ඕනකන රසේ නැහැ මේ තමයි කියන්නේ මේ ගැලරියේ ඉන්නේ මිනිස්සුන්ගේ රසය හින නිසාද නැත්නම් මුදහදල් හින නිසාද සල්ලි නැතිගමට මිනිහ ගැලරියට යන්නේ සල්ලි වැඩිගමට අර උඩම තට්ටුවට ගිහිල්ලා වෙලා මෙච්චර ගණන් ගෙවලා ඉඳගෙන බලන්නේ ඒකයි මම දකින්නේ ඒක නිසයි අධ්‍යක්ෂණයට ඉස්සෙල්ලා බෑයි කියලා පස්සේ එහෙම කිව්වනේ මේ වගේ නමක් නම් ගන්න බෑ කියලා මේකට හැබැයි මට මතක් වෙන මේ වෙලාවේ දැන් ඔබ කිව්ව මේ අපි දැන් ඔබ හඳුන්වන්නේ වාණිජ චිත්‍රපටි කියලා ඒ වගේ චිත්‍රපටි ගණනාවකනේ ගාමිණී අයත් මම අති විජේත් අපි රඟපෑවේ එහෙම රඟපාව පළවෙනි එක මතකද නෑ මගේ පළවෙනි චිත්‍රපටියෙත් සින්දු තිබුණා නෑ මේ ඔබ දෙපළ මේ මේ සින්දු කික්ක නටපුව මතකද මුල මේක මේ දුම් ගලා ගන්දේ සුදු පාට මීදුම් ගලාලා සුදු පාට මීදුම් ගලාලා අර පෙනෙන කන්දේ වෙලිලා මදහස පින්වා බැඳිලා දෙදෙන දරහස කියාදේ ආදරේ ගන්න
අද ඒ සින්දු එහෙමම අරගෙන ඒ වගේම වාවගේ කෙනෙක් අතර ඉන්නවා වංශක මහත්තයගේ කෙනෙක් අතර ඉන්නවා මේ මේ වෙන අපේ සිනමාවට ගිය කල ඒකයි බලලා ඉතින් ඕදි තව ටිකක් කරනකොට ඒක අනිත් පැත්ත සිද්ධ වෙනවා මම අනාවකේ කෙරිට කියන්නේ ඔව් මාලිනී මම ඉන්නවනේ ගණනාවක් ඔයගොල්ලන්ගේ මූණු දාලා අලුත් චිත්‍රපට කරනවා ඔව් තාක්ෂණ තාක්ෂණිය අතින් පුළුවන් දැ කරන්න පුළුවන් සින්දු නැතුව චිත්‍රපටයක් කළා ගම්පෙරළිය ඔව් मगे कार मुकद पड़ी रिपेर दीवल तिबुना मेलफोर्ड मोटर्स के लोसन मेडिस महात्मा गर्दम हदागंड अन्नीकोट बोब उजारेट जाति के अंदम के कणाड़ी दाब के जनता वाणी पत्र आगे फंड महात्मा मट पड़ी वचने कथाग्रंड पुलवा ममत्मी सिंह चित्रपटी नरमन के अभी चित्रपट बल हिते वेहेसा मनोहर तेट मकागंड अय मे गंपेरली चित्रपट इकड़ा पै मगे तेट मकागंड मत तेट पत्ल नोबिना विधि चित्रपट करीटा वेदगमगटाजन तावट विनम रसयासे विनस्कर हदा वोट हदाई मे सिंगल उगते कील सलकुन त्यागन जनता पत्र की हिल गागन जाति के अंदमी सरसिला कथागन मनुष्य की अन्नी गंपेरली वैन चित्रपट कर मेवा की चित्रपट करवागे युद्ध गोडाक कमती अकमति का गोडाक मेदमाय अपीव गोडार गण परसत मलकरला सवावृद्ध दहायाक चित्रपट अध्यक्ष नौकर ये तरंग प्रतिचार लेबुना पर सतमलूट मत मत डीबी डीबी निहाल सिंह महात्मा की पिया धनपाल महात्म लील तिम उन्न फलवे सिंगल चित्रपेट बीहुन आदाय की पुताट कल की बला उतनी एकत्तनी इवन प्रतिचार क्लब तरह दहाकन आ चित्रपट नौकर हिटी अद्यक्ष नौकर हिटी मुगत तम तर अति पेरणी रसय मेखिलने तम इतंट मत वेपुर सल्य हम वेडिपुर टिकट पिकनी वेडिपुर जनता बला अभी जातीय खटिटापे रसी दीवन न्याय की चित्रपट नरम जनका नोमोत् इतनी पटंग सतन भी दीन परसतम अति सार्थक और हतलिसनर्द करला मट और द्वीस हतर द्वीस अध्यक्ष अदत् कपीस तीन उतना पेन अंडो दट पेनो फुल हाउस के लिए गल तीन इवन चित्रपट मार्ग बाधगन तमाइ तपस्या उतमी वनी ये चित्रपटे अद्यक्ष कले और दहग्य मगड़दी बैट अरे प्रतिचारे लबाब प्रमाण दिखल की मेकट मे प्रतिचारे बुलवांदट इलंग चित्रपट इंकना सखे सख सहित एम एम देवल कले वेड़ी हर सार्थक होना विनत् मग क्यूना सिंधु नति चित्रपट हद पटंगत्ता डांस नति चित्रपट हद पटंगत्ता यम किसी विधिक गैमुरा अति विधि थेमावा पटंगत्ता उन्न ओय विधि लौकिक अभी जीवत एक गोडेवलता मैं मेदे वाली ये हेमदेगट इधेला पेमते करण अड़मदे तमय खिल मून सिबी ओकवात करण दुनिया का कलाण चित्रपटी कैल हिंपट मना अरे कपन को कपला ओक पलमी बताटे रणमुत दूवे चुंबणिया दुन्ना तवत् अभी गिराव इन रोडी गैनिया निर्वात पेन अभी रोडी कुल मुखात मुखद पसुबीम के लिए पेन कुड़वाली अने चित्रपटी की हेम एकट मीद लैबुने वचने कथाकर सलसल दुनि ये चित्रपट कले सायन दुर्ग गिनावर मेगुल्लो प्रोफेसर तुबापवा भक्ति सरल विनोदात्मक चित्रपट सह रसमींद चित्रपट हटिट अभी प्रेक्षक बेदागन तिबुना ये काले अभी करपो सरल चित्रपट गणता महिता अब तुम विमसुवे अद अद ये चित्रपट टेलीविजन के दाखिन को अद पुदुमाकार विधि रागे कण अद ये वगे सरल विनोद
ඒක නිසා තමයි මම හිතන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ හැවි ප්‍රොෆෙසර් තුමා මම එකට වැඩ කරන්නේ සාමාන්‍ය මේ 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 නිකන් අපි මේ යාළුවකට විවාදයක් අදගත්තාට එදා ඒව ගැන ඒව කරද්දී යම්කිසි සූදානමක් තිබුණා හුඟක් මාන්සි වුණා මම හිතන්නේ තව එකක් ඒව අපි කෙලින්ම ඉන්දියාවෙන් ආභාෂය ගත්තේ නෑ ඒව අපි දැන් ඒවල සින්දු චිත්‍රපටය සටන් දර්ශන වගේ දේවල් ඒව චිත්‍රපටවල තිබුණාට අපි ඒව අපේ ලංකාවට ගැලපෙන විදිහට ලංකාවේ කියන දේවල් වුණා මොකද අද මම හිතනවා ජේ සෙල්වරත්න මහත්මයා ලෙනින් මොරායිස් මහත්මයා යසපාලිත මහත්මයා වගේ අය අද හිටියා නම් අදට සතුටු වෙනවා මොකද ඒ අය මේක තනිකරම අර ෆොටෝ කොපි වගේ කරන්නේ නැති තත්වෙට ඉන්දියාවෙන් කොපි කරන්නේ නැතුව අපිට ගැලපෙන විදිහට ලස්සන කතාවක් ලංකාවට ගැලපෙන කතාවක් ලංකාවට ගැලපෙන සංගීතය වගේ ඉදිරිපත් කළා කරා ඒ නිසා තමයි මම හිතන්නේ එදත් අදත් රසවින්දේ ඒ චිත්‍රපටය මට තව එකක් තියෙනවා දැන් ඒ කාලේ හොඳම නළු නිළියෝ ඒ වෙනද චිත්‍රපට වාණිජ්‍යම චිත්‍රපට කියලා ලේබල් අලෝපුව හොඳම නළු නිළියෝ රඟපෑවා හොඳම ගායක ගායිකාව සින්දු කිව්වා හොඳම සංගීත අධ්‍යක්ෂකව සංගීත සැපෙවුවා කැමරා ශිල්පී හොඳම කැමරා ශිල්පියෝ කැමරා කරණය කළා ඉතාම සුන්දර දර්ශනතල තිබුණා දැන් අද වාණිජ්‍යමය කියලා ලේබල් ගහනා හිතන්නේ මේ දවස් 10කින් චිත්‍රපට කිරීම ඉතාම අඩුවට ගන්න පුළුවන් නළුවෙක් නිලිය ගැනීම මේ එදා ඔබතුමාලා ඕගොල්ලෝ දෙන්න ගායනා කරපු සින්දුවක්ම අරගෙන අද ඒ රඟපෑමම අනුකරණය කරමින් ඉතාම බාල විදියට අනුකරණය කරමින් මේ ගායනා කිරීම ඒක තමයි අද වෙළඳ සිනමා වාණිජ සිනමා කියලා හිතන්නේ ඉතින් මේ ඒ චිත්‍රපටි වලින් ආශ්‍රාදයක් ලබන්න බැරි වෙන එක පුදුමයක් නෙමෙයි නෑ මම තවත් දෙයක් දැක්කා අජරුමා තවත් දා තම දකින්න එදා මං කියන්නේ පෙර සූදානම පෙර හුරුවක් තිබුණා කියලා මලිනීට මතක ඇති හවස් කාලේ මේ වල්වටරන් දොඩෝ දොඩෝවා වල්පල් කතා කර කර ගත කලේ නෑ පවුනෙදාට ප්‍රතිගත කරන්න තියෙන සින්දුව නැත්තම් අනිද්දාට කරන්න තියෙන සින්දුව නැත්තම් ඒකේ තියෙන නැටුමයි සින්දුවයි දෙකම පුහුණු වෙන්න සෑහෙන කාලයක් ගත කළා සෑහෙන කාලයක් ගත කළා චිත්‍රපටි කතාවේ කෙටුම්පත් සකස් කරන්න එතකොට සිල්වර් රත්නම් ලෙනින් මොරායිස් වැනි අය කතාව කොහෙන් හරි උපුටා ගත්ත වෙන්න පුළුවන් මේ සමාජයට ගැළපෙන විදිහට අපේ මිනිස්සුන්ගේ රසයේ හිතේ තියාගෙන යම් යම් වෙනස්කම් කළා එමනම් බටේර සිනමාවේ කොපි කරලා තිබිලා තියෙන කතාවල් කොපි කරන්නේ ෂේක්ස්පියර්ගේ කතාවල්ම භාෂාවල් 40කින් 50කින් 60කින් ඇති කරලා තිනවා හොලිවුඩ් වල චිත්‍රපටි කොපි කරුවා ජපානයේ ජපානයේ ආදී වෙනත් රටවල කරන චිත්‍රපටි කොපි කරුවා උතුරු ඉන්දියානු සිනමාව එතනින් කොපි කරුවා බංගාලි සිනමාව බංගාලි රටේ පළාතේ දේශේ ලියවෙන දේ පාවිච්චි කළා ද්‍රවිඩ චිත්‍රපටි කර්මාන්තේ ඕවා ඒක කොපි කිරීමක් නෙවෙයි ඒ කතාව මත පිහිටුවා කරන චිත්‍රපටයක් හැටියට අමතක වෙච්ච එක ප්‍රශ්නයක් තියෙනවා ලෙස්බියස් මහත්තයා කියලා තියෙනවා මේ සංදේශය වගේ චිත්‍රපටයක් අද කරනවා කියලා හිතන්නත් බැරි තරම් මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුව ආනන්ද ජයරත්න ඒවට වැඩිම ලකුණු දාගත්තේ ගාමිණී වංශේක ඔහු නොහිටින්න මට මේ චිත්‍රපටය මේ විදිහට කරන්න බැරි වෙයි කියලා. ඇත්තට මම හිතන්නේ එතුමාගේ සිනමා ජීවිතේ කඩේමක් වුණේ ඒක. මොකද එහෙම කියන්නත් ඒක කියන්න හේතුවක් ඇති. මොකද මගේ චිත්‍රපට කර්මාන්තේ ඉන්නවා කාර් එකක් තාම එලවන්න බැරි අය. බයිසිකල් එකක් පදින්න බැරි අය. මොටර්සයිකල් එකක් යන්න බැරි අය. එතකොට මම දැකලා තියෙනවා මේ හැන්දෙන් ගැරපෙන් කණ්ඩ හරියාකාරව දන්නේ නැති අය. මේ හැම දෙයක්ම අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්. වෙනම විශ්වවිද්‍යාලයකට යන්න ඕන නැහැ. දැකලා ඉගෙන ගන්න පුළුවන් දේවල්. කරලා ඉගෙන ගන්න පුළුවන් දේවල්. චිත්‍රපටේ නළුවෙක් වුණා මං කිව්වේ මේ පැති 4ක් නැත්නම් 2ක් නැත්නම් 8ක් 12කින් ගලට සීමා කළ හැකි වෘතියක් නෙමෙයි. කාර්යයක් නෙමෙයි. මම මෙච්චර ගාණක් තියනවා නළුවෙක් වෙන්න පුළුවන්. මෙච්චර පැති ගාණක් තියනවා නළුවෙක් වෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ. පීයක් කරගෙන පොල් ගෙඩිය බෙදන්නත් ඉගෙන ගන්න ඕනේ නේ. නැත්තම් කැලි ටික ඔක්කොම කටු ටික අතේ හිටිනවනේ බෑ දෙක කැඩෙන්න පොල් ගෙඩියකටත් ගැසිය යුතු තැනක් තියෙනවා පොල් ගෙඩියක් ලිලි ගහන්න පුළුවන්ද ආ මුට්ටයක් කරදෙවන හොන්ඩරයක් කරගෙන යන්න පුළුවන්ද කඩු හරුඹේ පුළුවන්ද බයිසිකල් පදින්න පුළුවන්ද එතකොට ස්ටන්ට් කියන ඒවා ඒ කාලේ ස්ටන්ට් කාර්යය හිටියේ නැහැ අපි අපිමයි කළේ HD කුලතුංගලා අපි ඔවා කළේ පස්සේ ඔය ස්ටන්ට් කාර්යය වරගෙන ඒ වට වෙනම කට්ටියක් ඇති කළා. නමුත් සත්‍යයක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන්නේ?
හැමදයක්ම සම්බන්ධයි තුවක්කු අල්ලන්න සම්බන්ධයි තුවක්කු අරගෙන අර රෝඩ් රජර්ස් මෙතන ඉඳලා පිස්තෝලෙන් වෙඩි තියන වගේ මෙහෙම ඇදලා අර කොරණ තුවක්කෙන් තියන්න ගියා නම් ඒකත් ඉවරයි ආලවල හිඩු මිනිසු ඉවරයි ඒ මේවත් වෙලා තියෙනවා මම දැකලා තියෙනවා මේ ස්ටෙතොස්කෝප් කියලා තියෙනවනේ අම්පන්නේ දොස්තර මහතුරු පාවිච්චි කරන මම දැකලා තියෙන මේක කරකවව කරය යතුරු කරල්ල කරකවනවා කාර්යකී ඔය කරකව කරකව කව නගපාන ඉතින් දැනගන්න උචිත නැද්ද ඔහම ස්ටෙතොස්කෝප් එකක් කරකවන්න කවුද කියන්නේ කොයි රටේද ඉගෙන ගත්තේ ඔක බොහොම සියුම් උපකරණයක් ඔක පොඩ්ඩක් ගෑවුනොත් ඔක මොකද වෙන්නේ දොස්තර ඊට වැඩි හොඳ නැද්ද ගරේජ් එකට ගිල්ල වෙලා යතුරු කරකවන්න ඉගෙන ගත්තා නම් ඔනේ ඒතර ප්‍රශ්න උත්තර හම්බුනේ නැහැ ඒ මාත් කිව්වේ ඇයි නේ මේ එතුමා නැත්තම් මේක මට කරන්න ලැබෙන්නේ නැහැ මෙච්චර ඒක කියන්න හේතුන් තමයි මේ කියලා දුන්නේ ඒකුනේ ඒ තෝක කල්ලන්ට දැන් නැත්තම් ළඟ ඉන්න මිනිහට වෙඩි තියනවා නම් හතුර පැත්තක ඉඳද්දි يعني තමයි ඒ චිත්‍රපට පසුබිමේ ඒ වගේ දේවල් එක්ක හිටියා කියන එකද ඒක ඒ චරිතය මතක ඇදෙන්නේ තමන්වන්ස එතකොට පිච්චි දෙන නගින්න බැරි නම් නළුවෙක් කියලා වැඩක් නැහැ නේ කඹේ ගාලා ඉවරලා ඒක දිගේ නගින්න බැරි නම් ඔව් දැන් එතෙන්ද මන් කියන්නේ ඇත්තටම නළුවෙක් කිව්වහම අපේ දුන්නයි හිය අරගෙන කෙලින් වෙදි විදින්න බැරි නම් අඩි අඩි 20ක් දුරට ඉතින් මොකද්ද ඒ ඒ රංගපාන චරිත తీරු ඔබලා නිෂ්පාදනය කරපු අන්තිම රැයි පාවිච්චි කරන මේ ආයුධ මොකද්ද අවසාන වශයෙන් ඒක අමුතුම විදිහටක් වුණා ඒක මම හිතන්නේ ඒක අපි දැක්කෙත් එදා ගාමිණී ඒ විදිහට ඒක පාවිච්චි කරනවා අන්තිම රැයි ඇත්තටම ගාමිණී මයි අවසානයේ රංගපාපු එක ඒක දන්නවද ඒකේ විශේෂත්වය මුල් වරට ගාමිණීය මාව අධ්‍යක්ෂණය කළේ අන්තිම රැයි චිත්‍රපටය එන උච්චර අවුරුදු ගාණක් සිනමා ක්ෂේත්‍රයකට ඉඳලා එකට හිටියත් ඇත්තටම මේ මාව අධ්‍යක්ෂණය කරේ මුල් වතාවට ගාමිණී ෆන්සිකා කියන අධ්‍යක්ෂකවරයා අන්තිම රැයි චිත්‍රපටි මොකද අවුරුදු ගණනාවකට පස්සේ අපි දෙන්න එකට රඟපාන්න ඕනේ කියලා ලකීගේ තිබුණ සිහිනයන්නේ ඒ සිහිනේ හැබෑ කරගන්නේ ඉතින් අන්තිම රැයි චිත්‍රපටියෙන් තමයි උනේ මටත් අවුරුදු ගානකට පස්සේ ගාමිණී ටිකේ තවත් වාසනාවක් වුණා ඒ ගාමිණී ෆන්සිකා කියන අධ්‍යක්ෂකවරයා මට මොනේ ගැහුණා මං කිව්වත් ඔබ දෙපළගේ විශිෂ්ටම එක්වීම නිදාණය කියලා කිව්වොත් පිළිගන්නවද මම හිතන්නේ සිංහල සිනමාවේ මෙතෙක් කෙරුණ හොඳම චිත්‍රපටිය හැටියට පහුගිය කාලේ නම් කෙරුණා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු දැවැන්තියෝ දෙන්නෙක් අතරට මට ඒක එන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ලෝකේ ලෝකේ චිත්‍රපටි වලින් හොඳම චිත්‍රපටි 10න් එකක් හැටියට දෙලා දෙනවා. මුළු ලෝකෙම නේ. ඒක තමයි ආචාර්ය ලෙස්ටර් ජේම් ෆිරිස් තුමාට ඔය තරම් සම්මාන විශිෂ්ට සම්මාන දෙකක් දෙනට ඉන්දියාවෙනත් ජපානයේ තවත් සම්මානයක් ඔබේ ජීවිතයේ ඔබට තියෙනව නේද නිදානය සුල්දාදුන්නේ එයා දැන් ලොකු ළමෙක් තමුණද ඉලයිස්ති තියෙන්නේ බැද්දේගම බැද්දේගම බඹරෝ ඇවිත් බඹරෝ ඇවිත් මතක් වෙන්නේ නෑ නම් ටික නම් आयुधाय පරමාධිපති දන්නේ නැද්ද ඔබ? මං නම් හිතන්නේ මං වන්නෝ දැන් hali kudu abbayak kiyala. ඕ. හස්බන් ඉස්පිරිතාලේ මං පහුගිය මාස 3ේම ඉස්පිරිතාලේ කැමරා අයියලා. මේ මොකද කරන්නේ? එහෙනම් ආවල් කාරණාවකටද යකෝ සිරිපාලේ අතෝගේ ලිප් බොක් එක ලගින්නේ? එහෙනම් මං හොඳ මිනිහෙක් වෙනවා රම්මැනිකා. tane ve tane ve
හිතන්නේ මට දෙවර්ගයේම චිත්‍රපටය කියන්නේ සරල වින්දනයක් දෙන චිත්‍රපටය වගේම උසස් යයි සැලකෙන චිත්‍රපටි ගන්නවක රඟපාන්න හම්බුණා. දැන් ගීත රචකයෙක් හැටියට මං හිතන්නේ ඔබ දෙදෙනාම ගීත රචකයෝ. ඔව් ඒක අමතක කර දෙන්න. ඉතින් ඒ නිසා ඒකට වගේ කියුත් එතුමත් කියලා කියන්නේ. ඔව් ඒ ගැන කතා කරද්දී අපි චිත්‍රපටයකට ගීතයක් රචනය කරද්දි ඒයින් අමතර ගීත රචනයක් ගීතයක් රචනය කරද්දි ඒ දෙකේදී ඔබ ගීත රචනය දෙන්නෙක් හැටියට ඒ දෙකේදී ගන්න මම හිතන්නේ මේක අපි එක්කෙනෙකුටත් අයිති කියලා දෙන්න ඕනේ නැහැ මම හිතන්නේ මෙතුමාගේ චිත්‍රපට වලට මම ගීත රචනා කළා මගේ චිත්‍රපට වල මෙතුමා ගීත රචනා කළා ඒ වගේම ඔබගේ චිත්‍රපටත් මම ගීත රචනා කළා ඒ දෙක අපි දන්න විදිහට අන්‍යෝන්‍ය අවබෝධය මත තමයි සිදෙන්නේ මම හිතන්නේ මෙතුමාව සතුටු කරන්නම් බෑ සින්දු කියලා මේ මම සින්දුවක් සින්දුව මම හත් අට පාරක් ලිව්වා ඔබගේ චිත්‍රපටේ මතක ඇතිනේ මේ අන්තිම රැයි ලකිත් ඔබත් අපි තුන්දෙනා එකතු වෙච්ච වෙලාවේ හත් අට පහ පාරක් කළා ඉතින් මම හිතන්නේ චිත්‍රපට ගීත සාර්ථක වෙනවා කියන්නේ ඒ ඒ අන්‍යෝන්‍ය මම හිතන්නේ සරුංගලයේ චිත්‍රපටයට තේමා ගීතය මෙතුමා ලිව්වා ඒ කාලේ විශාල ආන්දෝලනයක් තිබුණා මම තමයි මේ සින්දු ලියා දෙන්නේ ගාමිණී ෆොන්සේ කරන අතර මම මේක එතුමා භාෂා සාහිත්‍ය ගැන කොච්චර දැනුමත් තිබුණාද කියලා තමයි ඒකෙන් තේරෙන්නේ මම ඒ වචනයක්වත් වෙනස් කරලා නැහැ වචනයක් වෙනස් කරන්න එතුමා දෙන්නේත් නැහැ ඒ ගීතය ඉබේම එතුමාට ලියුණා මොකද ඒක ඒ කතා ප්‍රවෘත්තිය තුල ඒ කතා මුල චිත්‍රපටය ආරම්භ කර කතා සංකල්පය එතුමාගේ චිත්‍රපටයේ අවසාන වෙනකනුත් හිතේ එතුමා ඒක නිසා ඒක බොහොම පහසුවෙන් ලියුණා ඒ තේමාව අලුතින් කියන්න ඕනේ නෑ ඒක තමයි මම හිතන්නේ ගීතයක් කියන බඹරිදු කුඹුටෝවරි වන්නමාල් කැකුලිය සයාවලින් කියන ගීතය ඉතින් ඒක මං ලිව්වා කියලා හිතුවා නම් කවුරු හරි ඒ කියන්නේ මම සිංහල ගෞරව භාෂා සාහිත්‍ය ගෞරව උපාධිය ලබපු කෙනෙක් කියන්නේ මුතුමාටයි ගෞරවය එතුමාගේ විශේෂයක් නෙමෙයි නමුත් තමයි මේ මට්ටමේ එක ලිව්වා කියන්නේ ඉතින් ඒක මම හිතන්නේ චිත්‍රපටයක් සාර්ථක වෙන්න නම් මේ අධ්‍යක්ෂකවරු හා ගීත රචන අතර තියෙන සම්බන්ධතාව උඩයි ඒක පවතින්නේ නේද හැබැයි ගාමිණියගේ තියෙන ගීත රචනයේ තියෙන දක්ෂකම මේක මම දන්නවා මොකද හැමදාම ගීත කලින් දවසේ හවස් වරුවේ ඉඳලා රෑ වෙනකන් ගීතයක් හෝ යම් කිසි කවියක් නිසඳස් කවියක් හෝ ලියලා පහුවදා උදෙම්ම කෝල් කරලා මට කියනවා මෙන්න මම ඊයේ රෑ මෙන්න මෙහෙම එකක් ලිව්වා මේක පොඩ්ඩක් හොඳද කියලා පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා ඒක මම හිතන උගත් දෙනා නොදන්න දෙයක් මේ ගාමිණී ෆොන්සේකා කියන චරිතය තුළ ඉන්න කවියා සිංහල ඉංග්‍රීසි දෙබසින්ම මම හිතන ඉතාම ව්‍යක්ත විදියට කවි ලියන මම වරක්කුව මේ එකතු කරලා තියන්න කවදාද දවසක පොතක් හෙට්ටච්චු ගන්න කියලා මම හිතන එක අකුරක්වත් නැහැ ලියපුවා උදේ ඔබට අපි කාට හරි මේක විඳින්න පුළුවන් කෙනෙකුට මේක දුරකථනෙන් කියනවා කිව්වට පස්සේ ඉතින් ඒක එහෙම කුණු කුඩේට යනවා මම මේ ළඟදිත් ඇව කෝයේ ලියපුවා තියෙනවද කියලා ඔකම කුණු කුඩේ කියනවා ඒ ගීතයක් ලියලා තියෙනවා අහිමි වුණත් නුඹ ළඳේ මට අඬන්න අවසර නැහැ කියලා ඒක තමයි ජනප්‍රිය ගීත අපි දන්නේ නැහැ කාට ඒක කොහොම ලියවන්නේ වසලේ ජනප්‍රියම ගීතයක් වුණා වසලේ ජනප්‍රියම ගීතේ වුණා ඒක ඒකම එක දවසක් ලියපු කවියක මට හොඳටම මතක හිටියා දෙයක් තමයි මේ කලින් දවසේ පිපුණු මල් බිම වැටිලා තනකොළ උඩේ ඒ මල් ඊට පස්සේ පිපෙන මල් දිහා බලාගෙන ඉන්නවා අර මල් වලට ගාමිණියා කිව්වේ ඉරිසියා මල් කියලා ඒක කොච්චර දුක හිතනද අර මල් ගැන අර ඉරිසියාවෙන් අනික් මල් දිහා බලාගෙන ඉන්නවා ඉරිසියා මල් කියලා ඒක මට මතකයි දවසක් එකම එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ මේ දේශපාලන ප්‍රවණතාව මේ සිනමාවේ ඔබගේ මේ අවසාන චිත්‍රපට පන්තියම මේ මේ දේශපාලන විරක් දුවනවා නේද අන්තිම ජාති මුතුමානනේ සාගරයක් මැද අන්තිම රැ චිත්‍රපට පෙළම දේශපාලනේ ඉරක් වගේ දුවනවා නෝ මේ මිනිස්සු චිත්‍රපට පෙළම ඒක කොහොමද වෙච්ච දෙයක්ද දේශපාලනේ ඇවිල්ලා මම නිතරම මතක් කරන්න කැමති පාරේ තියෙන වතුර පයිප් ලයින් එක වගේ එහෙම කිව්වේ ඔය වතුර ඔක ඔක නික්මෙන තැන ඇවිල්ලා වටවල හරි ඕන තැනක් වෙන්න පුළුවන්. නමුත් හැම එකම පිපාසයෙන් නිමා ගන්නෙ ඔය වතුර ටික පයිප් එක හොයාට ගියාද ඒ තාක් දුරට ඕක යනවා. දේශපාලන විතරක් අපේ ලේ වගේ අප පුරාම දිවෙන දෙයක්. ඒක ව්‍යාපාරයක් වෙලා ඒක නොදුවනවා නම් දිවෝල වෙන්නන සමහරු. මොකද අපි හැමෝටම බලපාන වියක් බවට පත් කරගෙන තියෙන නිසා. අර පයිප් එක වතුර ටික වගේ අපි බොන්න ඕන නිසා මේක බොනවා. කන් දෙන්න ඕන නිසා කන් දෙනවා. මිනිස්සු කියන නිසා කම් දෙනවා පතරවල ලියවෙන නිසා කම් දෙනවා රේඩියෝ එකෙන් ගන් ටෙලිවිෂන් එකෙන් අපි දකින නිසා අපිට
දකින්න කන්දෙන්ද සිද්ධ වෙනවා. නමුත් කොයි තරම් රැවටිලි මාලාවක් ඇතුළතද අපි ජීවත් වෙන්නේ. මං හිතන්නේ සුනිල් ඇහුවේ දැන් ගාමිණියගේ හැම චිත්‍රපටයකින්ම දෙන පණිවිඩය දේශපාලනය ගැන. ඒ ගැන. ওই පණිවිඩය තමයි දේශපාලනයත්. දේශපාලනය ගැන මට තේ කෝපයක් ගැන කතා කරන්න බෑ. ඒක ඇතුළේ තේ නැත්තම් තේ තියෙන්නත් ඕනේ. කෝපයක් තෙන්නත් ඕනේ, පිරිසක් තෙන්නත් ඕනේ. ඔය හැම දෙයක් ගැනම ඔය හැම දෙයක්ම කොතනදී හරි මොන ගැහෙනවා කොකකදර ගැටි 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 වෙන් වෙවි ඈත් වෙවි ආයි හිට වෙවි යනවා ඔය දේශපාලනය ඇතුළත නේද යුද්ධ ඔක්කොම ඇතිලා තියෙන. එතකොට මිනිස්සු මිනිස්සු ගැටුම් ඇති කරගෙන තියෙන ජාතියෙන් ජාතියෙන් ගැටුම් අරගෙන තියෙන. ඔය බන ඔය දේශපාලන නිසා නෙමෙයිද? අපි ගිහිල්ලා හිත එකඟ කරගන්නට කියලා යන තැනින් තමයි ભેද ඇති කරන්නේ ભેද මවන්නේ උඹ වෙනස් අපිට වඩා කරන්නගේ චිත්‍රපටයක් ඒ જાති එකක් නේ මේ වාතාවරණය යටතේ මට ඒක කරන්න බෑ මට වැරදිච්ච දන ඒක මේ කයෝගේ චිත්‍රපටි කරන්න ගිහිල්ලා වෙනදට ඇඟිලි ගහන්න ආවේ චිත්‍රපටයක් කළාට පස්සේ මේකේ කතා කෙටුම්පත කියවපු ගමන් එහෙම නීතියක් නෑ මේක වඩාත් ලේසි කරගන්න මම කෙටුම්පත දුන්නේ වැඩේ ඉක්මන් කරව ගන්න එතනින්ම පටන් ගත්ත ගහන්න දූතුමාණනි සාගරයක් මැද ඔය කොටම ගැහුවානේ උසාවිත් ගෙනිච්චනේ අපි මෙතන ස්ක්‍රිප්ට් එක උසාවිගෙන යන සිද්ධ වෙලා තියෙන. ඒ කියන්නේ මීට පස්සේ ලියන්න දානම් කියලා. ඒ වගේ තරණ මොකද වෙලා තියෙනවා. උපකාරයක් ඉල්ලුව විතරයි ස්ක්‍රිප්ට් එකෙන් පිටින් එලිපිට එලිපිට දක්වලා. ඒගොල්ලෝ දුන්නෙත් නෑ. මේගොල්ලෝ දුන්නෙත් නෑ උත්තරය තාම. 74 ඔබ දෙපළ කියපු දේ අද මතක් වෙනවා. අද මතක් වෙන්නේ සරුංගලේ චිත්‍රපටය. දැන් සරුංගලේ චිත්‍රපටයේ අගේ ඇත්තටම අද මට දැනෙන්නේ අද අද වැඩි දැනෙන්නේ අදයි මට එදාට වඩා 74ට වඩා මේ චිත්‍රපටය අලුත් කතන්දරෙත් පොඩි ඉතිහාසයක් තියෙනවා මම අනුපමා කරලා අපි එකතු වෙලා අනුපමා කරලා දෙවෙනි චිත්‍රපටය කරන්න මට නිෂ්පාදකවරු හම්බුණා මම ඒක පිටපතක් තිබුණා පොඩි මල්ලි කියලා මම පස්සේ කරේ මේ චිත්‍රපට මට කිව්වා ගාමිණී ෆොන්සේකා නැමැති මහා දවන්ත මේ කීර්ති ශරීරයෙන් ඒ රංගන ශිල්පියත් එක්ක මේ චිත්‍රපටය කරන්න මට ආසාවක් තිබුණා අඳුරන්නේ පස්සේ ඉතින් කවදත් අපිට අතේ දෙන ලිස්ටර් පීරිස් මහත්තයා ඒකේ චිත්‍රපටයේ මඩුල් දුවර මම ඉඳලා ඉස්සෙල්ලා දෙබස් දෙනවා මම කොහමද මේ මගේ චිත්‍රපටියට මෙන්න අවලාව මට ගන්න කැමති ආසමින් මම කියන්නම්කෝ කියලා ටෙලිෆෝන් කෝල් එකක් දැම්ම ගමන් මේ නියම චිත්‍රපටයක් කරනවා හරි හරි වන්දේ වන්දේ කියලා මම ඒ පාර ඒ වෙලාවෙම ගියා හම්බ වෙන්න ඒ කියලා මම පිටපත දුන්නා එන අවුරුදු දැන් මේ 25 කට ඉස්සෙල්ලානේ දැන් 77 77 73 ඔය කියන්නේ ඒක නේද ඉස්සෙල්ලා ඊට පස්සේ බලලා හෙට එන්න කියලා ඉවර වෙලා අපිට කතා බහ කරලා පරු උදේ ඉන්නේ මේක තමයි නෑ එහෙම නෙමෙයි ඔයා දැන් යාපනයේ ඉන්නේ ඒක නිසා ඔයා කැමති නම් මගේ ගාව තියෙනවා හොඳ කතා සංකල්පයක් ඒක අපි ඉස්සර කරන්න කියලා කියන ධර්මසිං ගමගේ ගාව ඇති එළියපු පිටපත පුළුවන් නම් අපි ඒ චිත්‍ර ඒක කරමු ඒක කරනවා නම් මම එන්නම් ඒක එතන ඒක කමන්නේ මේ මේකේ මට චරිතයක් නෑ මේ මේක වාකින් කවුරුහරි නළු නිජෝ දාලා කරන්න කියලා පොඩි මල්ලේ ස්ක්‍රිප්ට් එක. එහෙම තමයි මේ සරුංගලේ ආරම්භනේ. ඊළඟට මම හිතන්නේ මේ මම හිතන අපි එකිනෙකාගේ පොඩි චරිත සටහන් චරිත සටහන් වෙන වැඩසටහනක් නිසා මම තව එකක් ඇත්තටම කියන්න ඕනේ. අපි දන්නවා අපේ ඉතිහාසයේ මේ ගාමිණී ෆොන්සේකා කියන තැනැත්තා මේ රංගන ශිල්පියාට ලබා දුන්න සමාජ තත්ත්වය. ඒකනේ අපි කියන්නුනේ නේද අපි නිර්මාණය මම කියන්නේ රංගන ශිල්පියා කියන තැනැත්තා ගෞරවනීය තැනැත්තෙක් ඔහු ඌට ඔහු හොඳ මිලක් අය කරන සමාජයේ බුහුමන් ලැබිය යුතු සමාජයේ ගෞරවය ලැබිය යුතු තැනැත්තෙක් කියන ආස්ථානය ස්ථාවරය එතුමා ගොඩ නැගුවා ඇත්තසම අද මම හිතන්නේ අපේ නරුණෙලි පරපුර ඉන්නේ ඒ හදපු ඒ කියන්නේ බොහොම ශක්තිමත් අත්තිවාරමුඩ ඉතින් ඒවා මම රංගන ශිල්පියෙක් නොවී මම දැන් අපේ ඉතිහාසයේ අදාරණ අපි හදාරන්න හැටියට මට එතන ඒක එතුමාගේ ගෞරවය සඳහා ගෞරවය වෙනුවෙන් මේ චරිත සටහන් කරන මේ වැඩසටහනේදී සඳහන් කර තැබිය යුතුයි කියලා. ඔව් මම හිතන්නේ අපි දැන්ට ඉන්න අයත් ඉදිරියට බිහි වෙන රංගන ශිල්පීනුත් ඒක මම හිතන්නේ ආදර්ශයකට ගත යුතුමයි. ඔව් දැන් ඒ විදිහට කතා කරනකොට දැන් ඊයේ පෙර දත් දැකීමක් තියෙනවනේ ඔබතුමාට يعني සුදු සෙවණැලි චිත්‍රපටියත් සමග දැන් දින 50ක් සම්පූර්ණ වෙනකන් ඒ චිත්‍රපටිය තිරගත වුණා. දැන් කසරම් මට මතකයි පත්තරයක කියලා තිබුණා මම මේක මගේ අවසාන චිත්‍රපටිය වේවි කියලා. මම අවුරුදු 10කට 12ට පස්සේ මේ චිත්‍රපටියක් කරන්නේ. අපේ රසඥතාව ලින්දක්කට වැඩි දැන් වෙන්නේ.
විශාල වශයෙන් බිඳ වැටලා තියෙනවා මම හිතනවා මොකද එදා මේට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා හිටපු සිනමා නර්මන් චිත්‍රපට නර්මන්න් සහ අද බලනකොට විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා ඒකට අපේ සිනමා කර්මාන්තේ නමක් කියන දේ මොකද මේකේ ඉතාම මූලාරික ග්‍රාම්‍ය කාම චිත්‍රපට සහ ඉතාම බාල ලංසුවේ විකල චිත්‍රපටි වලින් මේ ක්ෂේත්‍රය පුරවලා තියෙන්නේ ඉතින් ඒ ඒ ඒ සියල්ල මැද්දේ මම හිතන්නේ අපි සම්භාව්‍ය චිත්‍රපටි කියලා කියවරකම නේ එහෙම જાතියක් තියෙනවා ඉතින් ඒ බඳු චිත්‍රපටි කරන අධ්‍යක්ෂකවරුන්ට අභියෝගයක් තියෙනවා ඉතින් ඒක නිසා දැන් මේ අභියෝගය තාමත් දවස් 50ක් චිත්‍රපටි දිවට අභියෝගය තාමත් ජයග්‍රහණය කළ දිනක ලා මම හිතන්නේ මොකද කරන්නේ අනාගතේ මගේ අනාගත මං හිතන්නේ මේ රටේ කලාකාරියක් හැදිරෙ ඉපදුනා අපි කලාකරුව හැදිරෙ අපිට මේ රට දාලා යන්නත් බෑ කවදාවත් මම උතුමාට ඉල්ලන්නේ නෑ මම අදහසක් කරලා කලාව කරන්න බැරි තැන තියෙනවා දාලා ගියා යුතුමයි අපි සමහරු දැන් ටික අවශ්‍ය ගියා වැඩි මේ වෙන තැන් වල ගිහිල්ලා පැල් ගහන්න ඉතුරු කාලේ අපිට හැකියාව මේ අනාකුළු නැත්තම් වැට කඩළු නැත්තම් තවත් අපෙන් චිත්‍රපටියක් දෙකක් තුනක් පහක්වත් හැදෙන්න පුළුවන්. ඒක කරගන්නට තරම් පිනක් නැත්තම් අපට හෝ රටට අපි ඕකෙන් එච්චර දුක් වෙන්න මොනවා. එකම දේ මට හිතෙන්නේ දැන් ඔබ දෙපළ වැනි මේ ගැන මම හිතන්නේ ඒක අතිශෝක්තියක් නෑ ඒ ප්‍රකාශයේ ඔබ දෙපළ වැනි අයගේ ගත වෙන හැම දවසක්ම මම හිතන්නේ අපේ රටට අපේ කලා ක්ෂේත්‍රයට යමක් ලබා ගන්න පුළුවන් දවසක්. ඉතින් ඒ දවස අපතේ යෑම හැම දවසක්ම මම හිතන්නේ ඒක අපිට පාඩුවක්. අපේ කලා ක්ෂේත්‍රයට පාඩුවක්, සිනමා ක්ෂේත්‍රයට පාඩුවක්. ඉතින් ඒක රටේ හා ජාතිය අභාග්‍ය නම් මේ දවසේ ප්‍රයෝජනෙ නොගැනීම ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා ඔබගේ අනාගතේ අනාගත දවස්වලින් ඔබ දෙදෙනාගේම උපරිම ප්‍රයෝජන ලැබේවා කියලා අපි ඔබේ බුදුම ප්‍රාර්ථනාවක් නේ ප්‍රොෆෙසර් අපි තුන්දෙනාම එකවර බුදු වේවා කියන එක තවදාක් බෑනේ එක්කෙනානේ බුදු වෙන්න පුළුවන් මිනිහෙක් අඬන සරේට ඒ කඳුළු කැටියක් රුපියල් ලක්ෂයක් කෝටියක් මිලියනයක් තරම් ප්‍රයෝජන ගන්න පුළුවන් කඳුලක් වැටෙනවා නම් ගන්න පුළුවන් වෙයි